බුද්ධ රතනානුභාවයෙන් සබ්බ විනපාංගන විනාශය. දැන් මේ තවත් ගුණ කර්මස්ථාන. ඉතින් මෙතෙන්දී අපි දකින්න මේ විනවන්දන විවිධාකාර. ගැඹුරේ දකින්නවා දකින්න ඕනේ. ලෝභයේ විනවන්දනය. සමාතලම හටගන්න විනවන්දනය. විනාශයේ නැත්තේ වැදීම. විනවන්දන කියන්නේ. දේදේ විනවන්දනය. විනාශයට ඇති වෙන වැදීම. මොහේ විනවන්දනය. ඔන්න ප්‍රධාන විනවන්දනය පොදු. ගැඹුරටම ගත්තාම ලෝභ වෙනු රාගය ගත්තාම රාග දේස මොහ කියන්නේ විනවන්දන තුන. කාටවත් කපා ගන්න බැරි සමාවිතම කපා ගත යුතු විනවන්දන තුන. මායයා ජය ගන්න තියෙන කපා ගත යුතු මාර බන්ධනේ තෝ. ඔය විනවන්දන තුන මාර බන්ධන. කපා ගත යුතු සමුම. දෙවිගෙඩියෙන් පුලේ කපා ලකුණ જાති එකක් නෙවෙයි. හැබැයි ඔය විනවන්දන තුන ගැඹුරට වස්සේ රාගයේ මුල් කරගෙන කරපු කියපු හිතමු දෙකක් යම් කිසි සාපයක් තිබුණා. ද්වේෂයේ මුල් කරගෙන කරපු කියපු හිතමු දෙකක් යම් කිසි කාලකණ්ණියකේ සාපයක් තිබුණා. ඒ ඔක්කොම කැපිලා යනවා. එහෙනම් දෙහි පුල් කපලා යමක් කපලා එන යම් කිසි උන්චි සාන්තිය ලැබෙනවා නම් ඒක නිකම්ම ලැබෙනවා මේක. ගැඹුරු මොහොන් නාව සතර ගානේ බන්ධන කැපිලා යන්නේ වැඩි කෙරෙන්නේ. එහෙනම් මේක අර්ථ තේරුම් ගන්න බලන්න. රාග බන්ධන, ද්වේෂ බන්ධන, මෝහ බන්ධන කියන මෙතනම තේරුම් ගන්න ඕනේ විදියට. බුද්ධ රතනානුභාවයෙන් සබ්බ විනවන්දන විනාශය. දැන්තර ගත්තෙත් ඒකයි. දැන් මේ විනවන්දන කියන ඒවා ඔය විදිහට තේරුම් ගන්න. මේ බුද්ධ රතනානුභාවයෙන් කියනකොට දැන් අපි දැනගන්නේ පුද්ගල බුදුන් කියලා ඉතින් සීමා කරන්නේ නැහැ මෙතන. ඉදම්පි සංගේ ඉදම්පි බුද්දේ රතනම් පණීතා. බුදුන් කියන්නේ ප්‍රණීත වූ රත්න භාවය. රත්න කියන්නේ අපේ වචනේ රතන කියන්නේ පාලි වචනේ රත්න කියන්නේ මණික් මණිකක් කියන්නේ. උතුම් මණික කියන එක. නම් බුද්ධ රත්නය. බුද්ධ රත්නය කියලා අපි අපේ භාෂාවෙන් කියන බුද්ධ රත්න කියන එක තමයි ඉදා අපි බුද්දේ රතනම් පණීතං කියලා කිව්වේ. පාලියෙන් රතන කියනවා. අපි ඒක රත්න කියලා අපි භාවිතා කරනවා. බුද්ධ රත්නය කියලා කිව්වේ බුද්ධ රත්නය කියන එක. බුද්ධ රත්නානුභාවයෙන් අපි කියවයි කරනවා බුද්ධ රතනානුභාවය. ධම්ම රතනානුභාවය. ඉදා අපි ධම්මේ රතනම් පණීතං. දම් සංගයේ රතනම් පණීතං. රතන කියන වචනේ පිළිබඳ රත්න කියලා භාවිත කරන අර්ථය. එතන බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, ආනුභාවී කියලා වචනේ පිළිබඳ. ඒ බුදුරජාණන් වහන්සේගේ රතන භාවය නම් ලෝකයේ තිබෙන රත්න ගුණය ඇති වෙන්න හේතුව. අන්න රතන සූත්‍රයේ විග්‍රහ වෙලා තියෙනවා ඔක්කොම. මෙන්න මේ හේතුවෙන් බුදුන් රතන වෙනවා. බුදු ගුණ රතන වෙන්නේ මෙහෙමයි. එතන ඒ ආනුභාවය කියන්නේ ඒ අනුකූලව හදේක කරන ස්වභාවයක් මල තියෙනවා. උන්වහන්සේ මගේ පියා හැටියට සලකනවා, උන්වහන්සේගේ ගුණේ මාත් දරනවා, උන්වහන්සේගේ ගුණේට මම ඇතුළත් වෙනවා. ඇතුළත් වෙලා ඊට අනුකූල වන්නා වූ ස්වභාවයට මම පත් වෙනවා. අනුභවය කියන්නේ ඒක. නමුත් අර ලෝක සම්මතය අනුභවය කියන්නේ අනු කරලා දෙනක බලා ඉන්න එක. අනුගේ බලයෙන් මම උදෝපම්. ඒක නෙවෙයි මේ කියන්නේ. ඊට අනුකූලව භවේ සකස් කරගන්නා වූ, පැවැත්ම සකස් කරගන්නා වූ මේ ගුණේ මේ බන්ධක තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාක්ෂි කොට ඒකෙන් මිදීම තමයි හැලගෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණේ තමයි. අන්න ඒකට කියනවා අනුභවය. මේ වචන අර්ථය හු තේරුම් ගන්න ඕනේ. බුද්ධ රතන අනුභවයෙන් කියන්නේ ඒකයි. අපි ඊට අනුකූල වන්නාවතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලව ඒ ගුණයට අනුකූලව ක්‍රියාත්මක වෙනවා. පටන් ගන්න බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාත කරන කෙනෙක් නෙමෙයි, සත්ත්ව හිංසා කරන කෙනෙක් නෙමෙයි. මට වෙන්නේ විතරයි මම දන්න හරියන්නේ යන්නේ ඉතින් බුදුගුණෝනේ. ඒක මට වැටහෙනවා මම විශ්වාස කරනවා. උන්වහන්සේගේ දරුවෙක් වෙනවාමත් ඒ වගේම සානඝාත සත්ත්ව හිංසා කරන්නේ. උන්වහන්සේ කිසිදාක ක්‍රමර වංචා කරන කෙනෙක් නෙමෙයි. ඒක මම පොතල විශ්වාසයි. උන්වහන්සේගේ දරුවෙක් හැටියට ජීවත් වෙනවා මම කටයුතු කරන මම ක්‍රමර වංචා කරන්නේ නැහැ. උන්වහන්සේගේ දරුවෙක් හැටියට කටයුතු කරනවා. උන්වහන්සේ සුරාසු දුරාචාර කරන කෙනෙක් නෙමෙයි. ඒක මම පොතල විශ්වාසයි. මතුරාසෝ දුරාචාරයෙන් වෙන්ගලා උන්වහන්සේ අනුගමනය කරා. උන්වහන්සේගෙන් දරුවෙක් වෙනවා. උන්වහන්සේ බොරුවෙන් අනුන් රවට්ටන්නේ නැහැ, කේලමෙන් අනුන් බෙදවන්නේ නැහැ, බලු සතුනේ සැලබවට පත් කරන්නේ නැහැ, උන්වහන්සේ ප්‍රලාප කියන්නේ නැහැ. එහෙම කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියලා. උන්වහන්සේගේ දරුවෙක් වෙනවා කොහොමද ඒක? ඒක මට සයින් කරගන්න පුළුවන්. මත් බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, බලු සතුනේ කියන්නේ නැහැ, ප්‍රලාප කියන්නේ. උන්වහන්සේ ලෝභීත් නෙවෙයි, උන්වහන්සේ ද්වේෂ සහගතෙක් නෙවෙයි, උන්වහන්සේ මෝඩයෙක්. ඒ මාත් ලෝභ වෙන්නේ ඔකට. ඇයි මං දේශ සහගතේ? ඇයි මං මොළිය වගේ වැඩ කරන්නේ? උන්වහන්සේගේ දරුවෙක්. මෙන්න දසයෙන් පටන් ගන්නවා.
මෙන්න මෙහෙම ක්‍රමානුකූලව යන බුද්ධ රතනානුභාවයේ ලබන. ඊට අනුභවයට පත් වෙනවා. අනුභවයට පත් වෙනවා. මෙන්න මෙහෙම ගන්නකොට තමයි බුදුරජාන් වහන්සේට අනුකූලව අපේ හැඩගැස්ම ඇවිදින්න. ඒ සම්බන්ධතාවයේ සකස් වෙලා ඉන්න. ආශිර්වාදයේ සම්බන්ධ ඉන්නේ ඒක විදිහට. ගතියේ ගතියයි සම්බන්ධතාවය. අපි වෙන ගතියක ඉඳගෙන බුදුරජාන් වහන්සේගේ ආශිර්වාද වර්ධනා කරලා හරියන්නේ බුද්ධ ආශිර්වාදයක් ලෝකේ නැතුව අනිම අප්‍රමාණව තියෙන කොච්චර විහිදුණා පැලක් නෑ මහ වැඩි වහිනවා ඕකේ මුණින් හරවගෙන එළියටලා ඒක වද්‍ර බිඳුවක් ඉරේ අනේ බුදු ආදුරනේ මේ රදහා මම වැස්ස මගේ වාදනේද පුරවන්න කියලා තමයි හදවතට බලන අනිත් පැතර හරවගෙන ඉන්නේ ඉරි ඒකත් ඔබේ උපමා වැසට කෝපයක් හරවගෙන ඉන්න බඳු වාදනයක් ගෙන අනිත් පැතර හරවගෙන ඉන්න පිළේවා පිළේවා කිය පිළි උදේ නෑ වෙනක අහලා ඉතින් ඒක වතුර බින්දුවක් මුණින් අතර හරව උපු වාදින්නේ පිළින්නේ වාදනේ උරුහුරු කරලා ගත්තාම වයින් වයින් බඳු එකට වැටෙන එක පිළි අන්න ඒ වගේ මේක දකින්න බුදු ගුණයට අනුකූලව කටයුතු කරගෙන යනකොට බුදු ගුණ ආශිර්වාදයේ ඉන්නේ නැහැ ගැබ්බෙන්නේ ඒ රැකවරණයක් ලැබෙන. අපි වෙන දෙනක ඉඳගෙන ඉන්නවා නම් පුද්ගලික ලාභයක් ගන්න වංචාවක් කරන විදියට අපි යන්නේ කියන්නේ. වංග කඩ ගහලා බුදුහාමුදුරන්ට කියලා කිව්වොත් මගේ වැඩේ හරි අරගෙන එහෙන ගහන්න ඕන මට වැන්නා. හිටවම මොකද වැඩක් කරන්නේ. අනේ බුදුහාමුදුරුවෝ. පන්න වැදලා යනවා එහෙම. අන් විකල් නෙවෙයි කියන්නේ හේතු දුන්නම සමාගය නලනකම කරන. මෙහෙනම් ගොඩක් අලි. සමහර දැඟුල් දිහා දැක තිනවා. මට බැනපු හැටියෙද හෙන ගහපිය බුදුහාමුදුරනේ කියලා පොලේක ලියලා ඉතින් පන්රත් එක වැරලා තියෙනවා. ඒ වෙනවා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මොනවා කරන්නේ? මෙතන කිනුවාට කාටද එන්නේ? ඉතින් ඔහොම මහත් කරලා තියෙනවා. ඉතින් ඒව ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුර කියන්නේ අපේ වහලෙක් නෙමෙයි. අපි උන්වහන්සේ අනුගමනය කළා උන්වහන්සේ කියව ಗುಣ අපි පින්නක ಗುಣ අනුගමනය කරමින් මේ හේතු උන්වහන්සේගේ දරුවේ කියලා මට කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න එහෙම කරනකොටයි ගුණේ සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා අපි අත්දැක හරියන්නේ එතකොට. ඉතින් ඒ තමයි බුද්ධ රතනානුභාවයෙන්, ධම්ම රතනානුභාවයෙන්, සංඝ රතනානුභාවයෙන් කියලා කියනකොට, සින්නා සපරාණං අනුභාවයෙන් කියලා කියනකොට ඒ දිවිස රත්න ඥානුභාවයෙන් එන්නේ කොහොමද? බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන්නේ කෙබඳුද? මාත් ඊට අනුකූල වෙනවා. ඊට අනුව තමයි යන්නේ. මේ වේවා සමාදන් වෙන්නේ දෙකම ආර්ය උපහතේ යන සමාදන් වෙන්නේ ආරිය වෙන රාතන් මහතේ මෙහෙම කෙනෙක්. උන්වහන්සේට අනුකූලව මම කටයුතු කරනවා. මම එහෙම හැලගෙන ඉන්නේ. එහෙම කරලා හැල ගහ ගන්න හැල ගැහෙනවා. ඒක අනුකූලයි. ඉතින් අනිත් ආකාරයෙන් කටයුතු කරන ගමන් මේ විදිහේ කර්මස්ථානේ වඩනකොට වීතරාගී, වීතදෝති, වීතමෝහි ගුණේට හේතු ලැබෙනවා. මොකද? නිවන ආනිසංස දකින්න. නිවන ආනිසංස දකින්න කෙනාට ආර්ය මාර්ගය පූර්ණ වෙනවා. ලෝකේ ආදීනව දකින්න කෙනා අනුලෝමක ශාන්තියට පත් වෙනවා. අනුලෝමනේ නිවන හංසහ ලකින්ද ලකින්ද අන්න ඉතින් සම්ඥත් නියාමිත වහින්න අනුලෝමහ ශාන්තියේ පත්කිනේ සම්ඥත් නියාමිත වස්නේ යන සිදුවන්නේ සම්ඥත් නියාමිත පත්කිනේ සෝවාන් කරුණාගාමි අනාගාමි අරිහත් වේල පත්කිනේ යන සිදුවන්නේ නා මාර්ගඵල ලබන්න අනුලෝමහ ශාන්තියේද වේ අනුලෝමහ ශාන්තියේ පත් වෙලා ඊට පස්සේ සම්ඥත් නියාමිත වහින්න සම්ඥත් නියාමි කියන්නේ නියමම ආරියස්ථාංග මාර්ගයේ හරියට මෙල්ල කරව මාර්ගය ඒක දැන් නිවන ආනිසංස ලකින්දෝ. මේ විතරාගී කියන්නේ නිවන ආනිසංසය. විත දෝති කියන්නේ නිවන ආනිසංසය. විත මොහි කියන්නේ නිවන ආනිසංසය. ඔක දකින්දෝ. ඉන්නේ මලක් හොනේ. ඒ ආනිසංසයිද නිවන. ඉතින් ඔය විදිහට කරන දැකලා කල්මස්ථානයේ වඩනකොට හුඟක් සුද්ධ වෙලා පිළිදි දිලා ඉන්නවා. දැන් මේක සබ්දනගා කියන්නේ සබ්දනගාලම් කියලා දෙයක් නෙවෙයි. තමන්ට එහෙම කියාගත්තත් ඇති. සබ්දනගා කියන කුර අනික් අය කන්දරයක් නම් කොහොමද කියන්නේ යන්නේ මොකද අපේ කරන කඩේට අනික් කියන වාදක නොවේ කෑ මම ඇහැරලා මගේ පාඩු ඉඳ හිටන් මේක කියෝ කියන බලන් ගත්තාම තාව කෙනෙක් කෑ ගන්න මම මල කඩේට යද්දි මම දන්නේ මොකද්ද අල්ලගෙන ඇවිත් ඉතින් හාව කුරු වෙනකන් වාසේ ගිහිල්ලා ඕ කියෝ නෝ ඉවරයක් නෑ කනවා කන්නේ බුදියා ගන්නත් නෑ කිව්වොත් මම අපහාසයට වෙන පාපයක්ද කරගන්න ඉතින් එහෙම එකක් කරගන්න නිසා එහෙම විතර ගන්න ඉපා කරනවා තමන් අනික් කරදරයක් නැති රහතු කියන්නේ රහතු කියලා තමන් නිදා ගන්නකම් හරි මේ කියන්න පුළුවන් ඉන්දියානකම් නිදා ඉන්නකම් හරි හරි කියලා ඒ විදිහට කියන්න පුළුවන් එහෙම නැත්නම් අනික් අය නිදා ගත්තාට පස්සේ ඉන්දිය කියලා තමන්ට අවිලා ඉන්නේ කර්මස්ථානේ බලන්න කියන්නේ අනික් අය ලොකල් කරලා යන්න වෙන්නේ නැහැ කියන්නේ ඒක තමයි
හරලා රකිතුම කියලා දෙයක් කියමුද?